මේ භූමිය අපේ රටේ අධිකරණ ඉතිහාසයේ ඉතාම වැදගත් තැනක්. බ්‍රිතාන්‍ය යුගයේ පටන් මෙතන රූරල් කෝට් නැත්තම් ගම්බද අධිකරණයක් තිබුණා. මේ මුළු පළාතේම ප්‍රශ්න විසඳන්නට ඒ ගම්බද උසාවි භූමිය ප්‍රධාන තැනක් ගත්තා. ඇත්ත වශයෙන් මේ ගොඩනැගිල්ල හදන වෙලාවේ මම ඉල්ලීමක් කරා ඒ පැරණි සම්ප්‍රදාය අනුව හදන ලද ඒ උසාවි ඒ විදිහටම ඒ ආකෘතිය තවත් තැනක හදලා අනාගත පරම්පරාවලටත් දැනගන්ට අවස්ථාවක් සලසන්න කියන. ඉතින් ඒ තුළින් ගලගෙදර නීතිමය ප්‍රශ්නවලටත් අපට එළඹෙන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේ අපේ රටේ සියලූම නීති අන්සේ ප්‍රභූන් සිටින නිසා මම ඉල්ලීමක් කරන්න කැමති ඒ නීති ශේෂත්‍රය තුළින් ගලගෙදර වැනි ගම්බද පලාත්වල උද්ගත වන සුවිශේෂ නීති ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න කියලා. එකක් තමයි සමත මණ්ඩලවල අවශ්‍යතාවය. අද බොහෝ දුරට ගම්බද පළාත්වල සාකච්ඡාවෙන් විසඳා ගන්න පුළුවන් ප්‍රශ්න. නැත්තම් වැඩිහිටියෙකුගේ මැදිහත්වීම තුළින් විසඳා ගන්න පුළුවන් ප්‍රශ්න නීති ශේත්‍රයට කෙලින්ම පැමිණීම නිසා ගම්මුන්ගේ ආර්ථිකයට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි අපේ නීති පද්ධතිය නැවත වරක් විමර්ශනය කරලා අතීතයෙන් පැවතියෙන සමහර අනවශ්‍ය නීති රීති අවශ්‍ය කිරීම අයින් කිරීම. වෙන රටවල් වල තියෙනවා සන්සෙට් ලෝස් කියලා. ඒ කියන්නේ ඒ නීති රීති යල් පැනපු නීති රීති විශේෂයෙන් ගම්බද ජනතාව කෙරෙහි බලපාන එහෙම ගොඩාක් නැවත විමර්ශනයට ලක් කළ යුතු නීති රීති තියෙනවා. මම ඉල්ලන්න කැමතියි අද මෙහි සිටින අධිකරණයට සම්බන්ධ ප්‍රභූ සියලු දෙනාගෙන්ම නීති කොමිසමක් තුළින් හෝ අභ්‍යන්තර විමර්ශනයක් තුළින් විශේෂයෙන් ගම්බද ජනතාවට බලපාන ඒ නීති ගැන හොයල බලලා විශේෂයෙන්ම අධිරාජ්‍ය යුගයෙන් එන ඇතැම් නීති රීති නැවත විමර්ශනයට ලක් කරන්න කියලා. විශේෂයෙන් ගම්බද කෘෂිකර්මයට බලපාන දේ. දැන් අපේ ගරු ජනාධිපතිතුමා මේ වර්ෂය දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂයක් හැටියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒක අද ජාතික ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ කාර්ය මණ්ඩලයේ සභාපතිවරයා හැටියට එතුමා පත් කරලා තියෙන්නේ මාව. ඒ කටයුතු බලාගෙන යනකොට එක ප්‍රශ්නයක් තමයි මේ ගම්බද බලපාන නීති රීති තුළින් ඒ ගැමියන්ගේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් අවස්ථා ඇහිරෙනවද කියලා අපිට ටිකක් බලන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉඩම් උරුමය පිළිබඳ ප්‍රශ්න, ඉඩම් හිමිකම් පිළිබඳ ප්‍රශ්න, ඉඩම් කට්ටි පිළිබඳ ප්‍රශ්න, පංගු පිළිබඳ ප්‍රශ්න, මේවා ගොඩාක් දුරට නැවත වරක් අපි කල්පනා කරලා බලන්න ඕන. අපි බලමු කුඹුරු ඉඩම් අද ගොඩාක් පුරන් වෙලා තියෙනවා. මොකද ඒ සම්ප්‍රදායික උරුමකම් කිරීමේ නෛතික තත්ත්වය තුළින් හුඟ දෙනෙකුට කෘෂිකර්මයට ඇතුල් වෙන්න බැහැ. එහෙම නැත්නම් ඒ කෘෂිකර්මයේ යෙදෙන පංගුව කොටස ඒ කොටස පොඩි නිසා ඒගොල්ලන්ට සෑහෙන ආදායමක් ලබා ගන්න බැහැ. එහෙනම් මම හිතනවා අපේ මේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ නීතිය බලපාන හැටි අපි නැවත වරක් කල්පනා කරන්න ඕනේ. මේ විශිෂ්ට කණ්ඩායම ඉන්න වෙලාවේ ඒක ගැන අවධානය යොමු කරන්න මම කැමතියි.
විශේෂයෙන්ම කුඹුරු පනත. දැන් කුඹුරු පනත ගෙනල්ලා ගොඩක් කල් ගිහිල්ලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නිෂ්පාදනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඉඩම් පුරන් වෙන එක නවත්වගන්නේ කොහොමද? අලුත් ලොකු ඉඩම් කණ්ඩායම් තුලින් කෘෂි නිෂ්පාදනය වැඩි කරන්නේ කොහොමද යන ආදී අලුත් ප්‍රශ්නවලට නීතියේ සහාය අපිට අවශ්‍යයි. එයිද මේ ගම්බද ආසනයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට නිතර මට අහන්න ලැබෙනවා ඒ නීතිය තුලින් නිෂ්පාදනය කෙරෙහි සමහරට නරක බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන තමුන් ආසල අපිට වඩා හොඳට දන්නවා. ඒ ගැන බලන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේ භූමියේ අද නව සංකීර්ණයක් හැදුවත් මගේ හිතේ අවුරුදු 100කට වැඩි පරණ නීතිය පසඳලීමේ පරිසරයක් මේ භූමියේ තිබ්බා. එහෙනම් ඒ ගැන කියමින් විශේෂයෙන්ම මේ අධිකරණ සංකීර්ණය හදන්න මං භාණ්ඩාගාරයෙන් ඉල්ලපු වෙලාවේ අපට මුදල් ලබා දුන්න මුදල් අමාත්‍යාංශයටත්, එවකට හිටපු ඇමති රවුෆ් හකීම් මැතිතුමාටත් විශේෂ උනන්දුවකින් මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා මේ අද උත්සවයේ සංවිධානය කරපු අපේ වර්තමාන අධිකරණ ඇමතිතුමාටත්, ගරු ජනාධිපතිතුමාටත්, ඔබතුමාලා සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.